I'm <laughs> sorry. න්තා චක්කවාලිසු අත්‍රා ගච්චන්තුදීවතා සද්ධම්මං මුණි රාජස්සේ සුනන්තු සගග මුක්හෙදං දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවෙනකාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලෝ අයං බදන්තා නමුතස්සෙ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ හෝතිකෝසෝභික්කවිී සමයෝ යංසිනේරු පබ්බතරාජා උඩ්ඩයිහති විනස්සති නභවති නත්පේවාහං භික්කවේ අවිද්්‍යානීවරනාානං සත්තානං තන්හා සයෝජනානං සන්ධාවතං සංසරතං දුක්හස්ස අන්තකිරියන් වදාමි තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් මෙ උතුම් සදහම් දෙසු මෙහි පින්වත් දාකතේ උසුලන පින්නතුන්ලාටත් මේ රටෙහි හෝල් ලොව කොතනක හෝ වෙසිමින් දේශනාවශ්‍රවනය කරන ඒ ඔබ සියලු දෙනාමත් නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්තේවා සියලු කායික මානසික සුවයන් නො අඩුව ලැබ ධර්මානු ධර්ම පිළිවෙත් මගේ හැමසුම්න්නස් පහල කරගෙන එවඋතු වූ චතරාසත්ත ධර්ම අවබෝධය පිණිසම යංවෝද උපකාරක ධර්ම පෙලක්ම වේවායි පළමුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සැදහවත් පින්වත්න ධර්මය පවතින්නේ අපට ලෝබදෝසමූහ සකස්වනාකාරයෙන් වාදවිවාද කරගන්න නෙමෙයි. ධර්මය පවතින්න අපිට සංසිඳන්නේයි. භගොතුන් හසසි දේශනා කළේ අලගත්දූපම සූත්‍ර දේශනා වෙේ කුල්ලූපමං වෝ බික්කවේ දම්මන් දේශසි ස්සාමි නිත්තරනත්තාය නෝ ගහනත්තාය. මහනෙන ඔරුවක් නැතම් පාරුවක් දහම ධර්මය පාරුවක් උපමා කොට දේශනා කරමි නිත්තරනත්තාය. මේ භයානක වූ ගෝර සසරින් එතර වෙන්නයි. නො ගහනත්තා ඒ කරගහගෙන යාම පිණිසන වෙයි. මිනිසා පින්වත්නේ හිතේ පාත්තගෙන අපි එය කටපාඩ මේ පමණක් දැනුමට පමණක් සීමා කරගෙන හෝ වෙනයන් දකටයුමු කරමින් තර්ක විතර්කොලට වාද විවාදවලට ආදියකට නොවෙයි. මෙ තමා තමා වවෙන් තමා තමා විසින් අවබෝධ කරගෙන. ගෝර වූ සසරින් අත්මි දෙන්නේ. එනමුත් ධම්ම විචය සම්බෝජ්ජන්ගේ හැටියට. චතුරාසත ධර්මවබෝධයදී පින්වත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අප පුරුදු පුහුණු කළ ුතුවෙනවා. හතර හති පට්ඨාන සතර සම්ම ප්‍රදන්වීර සතර ඉෘධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ධර්ම ආර්යෂ්ඨාංගක මාර්ගියයේ මේ සත්තිස් එ තිස් හතක් වූ බෝධි පාක්ෂික ධර්ම චතුරාසත ධර්ම අවබෝධයට හේතුවන ධර්ම. එන් සත්ත බෝජ්ජංග ධර්මවලදී. සතිය ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධී උපෙක්හා. මේ හතේද ධම්ම විචය කියන වචනෙන් සඳහන් කළේ මේ ධර්මය ප්‍රමාර්ථ ධර්මය ධාතිස්කන් දාහිතන. අනිච්ච දුක්හ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත් කොට මෙනිහි කරන්න. එසේ මෙනිහි කිරීමෙන් හේතුූම් පත්ථකරගෙන සකස් වනු හැම පලවිපාක මිස්කඳ පංච කියව. හේතුන්ගේ විසිරයාමෙන් නැතිව යන්නේය. එනිසා ප්‍රඥප්ති පණවගෙන සම්මතයෙන් මම මගේ කියල පැවැත්තුවත් පරමාර්ථවසයෙන් මේ කිසිවක් මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ කියන අදහසින් සිත පුරුදු කළ යුතුය. තමන්ට වැටහෙන් ඕනේ ඒ ඒ අරමුණෙහි ලෝබදෝ සමහෝ සංසිින්න්දර්ම වැටහෙන්ට ඕනි. දැ සම්මුතියට රයේ නැත්තන් තමගේ ස්කන්ඳපංචකය නංවූ ජවිතයත් ධර්මය පිහිටල සීලයෙන් යුක්තව කැවීම් පෙවින් නැවිීන් ගිලංවනකට බෙත්කිරීම දරුවෝ ආදීවසිෙන් ඉගෙන ගැනීින් රැකියාව ගිහිජීවිතගතකන ඔබ පුෘතිය දරුව යුතුකම් බොහෝ දේවල් කරනවා. හැබැයි අවබෝධේ තිබෙනවා හේතුම් ප්‍රත්ථ කරගෙන සකස්සුනාවගේම හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා. මේ නිසා. මේ උපාධානය කළ ගති යුතුනෑ හිතෙන් දැඩිව ගති යුතුනේ මගේ මමයි මගේ ආත්මය කියලා මෙන්න මේ අවබෝධයෙන් යුක්තුව අපි කටයුතු කරනවා එහිදී ධර්ම ශ්‍රවණයකරනවා ධර්ම සාකච්ඡාකරනවා ප්‍රශ්න විමසල බලනවා ප්‍රශ්න අහනව අහන්න සක්කයි දි්‍යියය බැහර කරගන්න. ඉස්කන්ද පං්චකේ මේ ජීවිතය සොකය කොට හිතනක මගේ ම මටෝනි දෙට පාත්තන්න පුළුවන් කෙළ හිතන එක හිතනයක එහෙම සිද්ධවනයක සට රූප ප කට බද වසයෙන් අරමුණු ගන්නකොට ලෝබාදී කෙලිසුන් සකස්වීම මෙන්න මේ මුලින් තදංග වසයෙන්. ඒ ඒ අරමුණේ යටපත් කන්නවා. ඊළඟට අර්පනාාවසයෙන් බලවත ලෙස බැහැර කනවා ධ්‍යානවස්ථාව. මීලකට තමයි සමුච්චේද වසයෙන් මුළුමනිින්ම ආශ්‍රවධර්ම තෘෂ්ණාව කෙලෙස් ප්‍රහාණය කරනවාගෙන තැනකට හිත සකස් කරනන්නේ. අන්න ඒ විනියේ සාකච්ඡා කරන්න පුළුවන්. හෙම ධර්මය තමා තමා විසින් අවබෝධ කරගන්නකොට පින්මත්න විගත කතන් කතා තින්න විචිකිච්චා එතකොට සැක සන්තාප කුකුස් තමාටම දැනනවා බැහැර වෙනවකිල් අපර පච්චයා සතු ශාසනය විහරති ශාස්තවරයන් වහන්සේගේ මේ ශාසනය තුළ අපටම පරප්‍රත්්‍යය නැතුව වාසය කරන දැනෙනවා තතාගතයන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ මඟ පෙන්න්නනවා රහත්තුවන්ගේ මගාපි අනුගමනය කරවා කලයානවන්තුව ආශ්‍රය කරනවා හැබැයි අපි අපිම අපේම හිතගැන මනසිකාරය කරලා සතිය සම්පජ්‍යයේ ඔබට හුරුපුුදු වචනතුනැ තියෙන ආථ අපි සම්පජානෝ සතිමා කියල කෙලෙස්තවනි වීරයෙන් පරික්ෂ විදර්ශනා පරික්ෂාකාරී නුවනින් සීහ පාත්තගෙන කටයුත කරනවා එහිදී අපටම අපේ හිතතුළ ඇතිවන අරමුණු විස දෙෙනවා මෙතන මගේ කියල හෝ මම කියලා යමෙක් හෝ යමක් හෝ. මගේ වසගේ පාත්තන කිසිවෙෙක් හෝ කිසිවක් නැතුව නැත කියන අදහස අවබෝධ වෙනකොට ලෝබදෝසමූහ සංසේදන. අරමුණ අරමුණක් පමණයි. හේතුම් තත්ත කරන සකස්වුුණු පලයක් හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා කියන අදහසයි සකස්වයෙන්. පින් නත්නී ඒ අදහස මතු කරමින් ම ඔබට මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ සංයුත්තන කායේ කන්දක. වර්ගයේ අයත් ගද්දුල බද්ධ සූත්‍ර දේශනාව. ඔස්සේ දහම් පෙලක් පෙන්නුම් කොට දෙන්නය. ගත්දුල බද්ද පෙන්ව දංවලකින් බඳින ලද සුනකයුකුගේ කතාව උපමාකරගෙන තමයි මේ දේශනාවෙන් අපිට පරමාත ධර්මය අවබෝධ කරගන්න භාග්‍යවඋතුන් හසේ දේශනා කරන්නේ. පරමාත ධර්මයනන් සියවුලේ සවබෝධ කරගන්න සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ක අනත්ත තිලක්කන ධර්මයට යටත්තකෙන අදහස අවබෝධ කර ගැනීම. තතාගත බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනයත් එයනෙ මත කරගන්න බලන් හන්දදාන භික්කවේ ආමන්තයාමි වෝ වයදම්මා සංකාරා අපපමාධයන සම්පාදත මහනිනි අවසන් වසයනොත් ආමන්ත්‍රනය කරමේ යයි දම්මා සංකාරසිල් සංස්කාර ධර්මය ෝ වහා නැසෙනසුළුයි. එන අනිච්චදුක් කනත්ත තිලක්න ධර්මෙයටයටත්. අපමාදයන සම්පාදේත අප්‍රමාධීෝ කුසල් සම්පාධනය කරන්න. මෙ කුසල් සම්පාධනය කරනවා කිව්වේ. ඔබේ හිතට අර සාමාන්‍යයෙන් වැටහෙන පින්කම් කරනවා කියෙන දහසමනෙමේ පින්කම් කරනවා දන්දනවා. විවිධ පූජාවන් පාත්තනව සිල් රකිෙනවා පූජ්‍යස්ථාන වන්දනා කරනවා, විවිධාකාර සිරිත්තිරිත් ඔස්සේ. ම් පිින්කම් කටයුතු කරනවා අස්ට පරිස්කාරපුූ ජාකනව ආදී වසේ. දැ ඒවාත් පින්කම්. ඒවත් කුසල්මගට යොමු කරගන්න ඒවක් කළ යුතුයි ඒවා කළ යුතුයි එඒෙත් කුසල් මගට යොමු කරගන්න ොකද කුසේ කියන්නේ. කුච්චිතේ පාපකේ අකුසලේ දම්ේ චලයන්ති කම්පැන්ති විද්ධන්ශෙන්තීති කුසලං ලෝබාදී පාපී අකුසල ධර්ම සොලවල කම්පා කරලා ඒ ඒ අරමුණේ පටන් මුලිමනින්ම නැති කල්ල විද්්‍යන්සනය කරන්නවා නැකොට දැවීම තමයි කුසලේකයන්. එතකොට හර කියපු හැම පින්කම් හැම කටයුතු ඒ සියල්ලම ලෝබාදී අකුසල ධර්ම බැහැර වෙලා අලෝබදෝ සමහමවසයෙන් කුසල ධර්ම බවට පත්යෙන් නොන එනම් හිතේ සංසින්දී මැතියෙන්න්න ඕන පින්වත්න විරාගය නිරෝධය උපසමාය කියන. නොවැලීම හටගස්සයල නැතිවෙනවාගෙන් අවබෝධය කෙලසුන්නේ මිදීම සංසිඳීම උප්පසම මේ සකස් එන්න ඕන ඒ තමයි අභි්ඥාය සම්බෝධය නිර්්බාණය සංවත්තති තිලක්කනය අනිච්ච දුක්ක අනත්ත නං වූ තිලක්කන දහම වටහා ගන්න සම්බෝධය චතුරාසත ධර්ම අවබෝධයට නිර්්බාණය නිවන් පිණිස තෘෂ්ණාව මුළුමනින් බැහැර කර ගැනීමට හේතුවන්නේ ඒ මගයි. අන ඒවිුවෙන් තමයි මේ සුනකෙක් දංවලකින් බැදිි කතාව ගද්දල බද්ධ සූත්‍ර දේශනා උපමා කරගෙන පෙන්නුම්ර පෙන්නුම් කරන්නේ. තථගත බුදුරජාණන් වහන්සේ දිනක් ස්වාමීන් වහන්සේ ලාගෙන් ප්‍රශ්නක නො මහනෙණ සඳහන් කරන මහනෙන යම් කළක මේ යම් කලෙක මේ මහම්හෝදද සිදේද වියලේද. නොවේද. එබොදු කලක් වේමයි. මහනිනි අවිද්‍යාව නීවරණය කොට ඇති තෘස්නාම සංඥෝජන කොට ඇති, දුවන හැසිරෙන සත්‍යයාගේ දුක්කෙලවර කිරීමක් මම නොදකිමිය. පන්නත්නී දැම්ඹලන භාගුතුනාස දේශනා කනුමි මහමුහුද සිදේද වියලේද නොවේද. එක එසේ සිද්ධ වෙනව. එමොදු දෙයක් වෙනවා. නමුත් අවිද්‍යාව නීවරණය කොට එවගේම තෘනාම සංයෝජනය කොට ඇති. දුවන හැසරන සත්‍යයන්ගේ දුක්කෙලවර කිරීමක් මම දකින්නේ නෑ කියල සඳහන් කරනවා නැවතත් බලන්න මේ මහාසාගරයේ සිදේද වියකේද නොවේද සිින්දනවා විය කෙනවා එහෙම වෙනවා වෙනවා නොද න වෙනවා එහෙත් අවිද්‍යා නීවරණාණන් සත්්‍යන තන්නා සයෝජනාන සධාවතන් සංසලතන් අවිද්‍යාවෙන් නීවරණය කොට ඇති මාර්ගය වැහිලා තෘ්නාවෙන් සංයෝජනය වී තෘශණාවයෙන් සසරට කෙලෙස්වලින් සසරට බැඳුනු. අන්න එවැනි දුවන හැසිරෙන සත්‍යයන්ගේ දුවන හැසිරෙනව කියන්නේ ඉපදිමින් මැරමින් සතරපායම ප්‍රමුඛකොට ප්‍රබලකොට මුල්කොටගෙනම දුවමින් හැසිරෙන සත්‍යයන්ගේ දුක්කලවර කිරීමක් නං මම නොදකිමි භාගතුන් හස දේශනා කරනවා. දුක්කස්ස අන්ත කිරියන් වදාමි සත්‍යයන්ගේ දුක්ෙලවර කිරීමක් නම් දකින්නේනෑ මනෝගගේ සත්‍යයන්ගේ ද අවිද්‍යාවෙන් වැහුණු තෘෂ්ණාවෙන් සසරට බැඳුණු මේ දුවනැසන සත්‍යයන්ගේ දුක් කෙලවරීම දකින්නේ. එනමුත් මහාසාගරයේ සිින්ද නෝවීය කෙනවා ඒකෙසේ වෙනෝ දකිනවා තව දේශනා කරනවා. පින්වත්නී ඒ වගේම භාගතුනාසේ දේශනාකනෝ සිනෙරු පර්වතය මහාමේරු පර්වතයක් යම් දවසක. ත් පින්නත් දැවේ ද වනසේද නොවේද එක දැවෙනවා වනසෙන එක සිද්ධ වෙනවා. නමුත් අවිද්‍යාවෙන් වැැහුණු එ නීවරණයන්ගෙන් නැත අවිද්‍යාවයන්ගෙන් මග වැැහුණු අවිද්‍යාව නිසා නීවරණ කොට වුණු තෘෂ්ණාවෙන් සසරට බැඳුණු මේ දුවන හැසිරන සත්‍යයන්ගේ දුක කෙලවෙර කිරීමක් දකින්නේ. හැබයි හාමේරු පරවතය යම් දවසක එය විනාසේට පත්තිනෝ දැවෙනව විනාසේට පත්තිනව වෙනසෙනවා. එහෙත් අවිද්‍යාවෙන් බැහුණු තෘෂ්ණාවෙන් සංයෝජනය වුණු සසරට බැඳනු සත්්‍යයන්ගේ දුක කෙරවල කිරීමක් වීමත් දකිනි නෑ. මිලකට තවදුරටත් භාගතු නාසි දේශනා කනවා. යම් දවසක මේ පින්වත්නී මහාපොලව එයත් දැවේද වෙනසේද. නොවේද දැවෙනවා වනසෙනවා ඒ එසේ සිද්ධ වෙනවා. එනමුත් අවිද්‍යාවෙන් වැැහුණු තෘෂ්ණාවෙන් සසරට බැඳුණු දුවන හැසිරෙන සන්ධාවතන් සංසරතන් දුවන හැසිරෙන සත්‍යයන්ගේ දුක්කෙලවර කිරීමක් භා්‍යවතුන් වහන්සේ දකිනනේ දුක්කස්ස අන්තකිරියන් වදාමේ. දැම් බලන්න පින්නත්නී? මහාසාගරයත් විය කළ සිදිිල නැතිවල යනවා. මහාමේරු පර්වතයත් යම් දවස දැවිල විනාශ වෙලා යනවා. මහ පොළොවත් යම් දවස දැවිල විනාස් වෙලා යනු. නමුත් අවිද්‍යාවෙන් වහුණු තෘෂ්ණාවෙන් සසරට බැඳුණු දුවන හැසන සත්්‍යයන්ගේ දුකකෙලවර කිරීමක් නම් තමන් වහන්සේ භා්ගොතු වන්හන්සේ දකින්නේ නැති බව පෙන්නුම් කරනවා. දැන් එහෙමනං එතෙන්දි අප තරුම්ගන්න ඕන පින්වතිමේ කුමක් ද. අවිද්‍යාවෙන් වැහුණු තෘෂ්නාවෙන් සසරට බැඳුණු කියන වචන පෙළ තමයි තේරුම් ගන්න ඕන. අවිද්‍යා නීවරණාණන් සත්තානං තන්නා සංයෝජනානං. අවිද්‍යාවෙන් මේ දුකින් මෙදන මග වහගත්ත ඊට පස්සේ. සසරට තෘෂ්ණාවෙන් බැඳෙන. එතමයි තන්නා සංයෝජනානං කිවේ. තෘෂ්නාවෙන් සසරට බැඳෙන. මෙන්න මේ වදන් පෙළ තමයි අපි ප්‍රධාන වශයෙන් මෙහි විග්‍රහ කළ යුත්තේ. තතාගත බුදුරජාණන් වහන්සේ පින්නත්නී මේ අදහස පෙන්නුම් කරනවා. යම් සුනකය සිටිනවා යම් ඒ සුනකයා බැඳල තබනවා පින්වත්ේ හුලක නැත්තන් ටැම්බක, ගහක මුලක එහම නැත්තන් ටැම්බක කනුවක බැඳල තියෙනවා. එතකොට මේ සුනකයා මොකක්ද සිද්ධ වෙන්නේ අන්න ඒ සුනකයා එහි හැසිරෙනවා. ඒ වගේම පටලැවෙනවා, එහා මෙහා දුවනවා. හැසිරෙනවා. අර ඒ බැඳලතියෙන ප්‍රමාණයට අනුව දුවනවා පැටලෙනවා. ඉට පස්සෙහිම එයාට ලගින්න වෙනවා. ඒක තමයි සුනකයාට සිද්ධ වෙන්නේ. පින්න අති මෙන්න මේ වගේ තමයි ඒ බ සුනක දංවලින් බැඳුුණුන් සුනකයාගේ කතාව. අර හුලේ හරි ටැබේ හරි බැඳල තියෙනකොට ඒ අනුව දිවෙනවා. අට වෙනවා හැසිරෙනවා කියන අදහස පෙන්නුම් කරලා භාගොතුන්හස දේශනා කරනවා වෙන්නත්නී අස්සුතවා පුතුද්ජනෝ. අරියානං අදස්සාවි. අස්ෘතව පෘථජන පුද්ගලයා ආයන් දකින්නේන අස්ුතුවා පුතුජ්ජනෝ අරියාානං අදස්සාවි. ආරයන් දකින්න. එනිසාම අරියදම්මස්ස අකෝවිදෝ අරියදම්මේ අවිනීතෝ. ආය දකින්නනැති මේ අශෘතව පෘතර්ජන පුද්ලයා ආර්ය ධර්මය අකේකරුයි එනිසාම ආයධර්මය අදක්ෂයි ආරයධර්මය අකේකරුයි. එවගේම සත්පුරසියෝ දකින්නේනෑ සත්පුරුෂ ධර්මයේ අදක්යි සත්පුරුෂ ධර්මය අවිනේතයි. අන්න ඒ පුද්ගලයා මේ අශෘතව පුද්ගලයා, රූපං අත්තතෝ සමනු පස්සති, රූපවන්තන්වා අත්තානං අත්තනිවා රූපන් රූපස්මිංවා අත්තාාන. දහස් කලි මේ ස්ශෘතුව ප්‍රතක්ජන පුද්ගලය රූපය ආත්මුවත් කොට ගන්නවා ආත්මය රූපුවත් කොට ගන්නවා. රූපයල්ලා ආත්මය සලකනවා ආත්මයල්ලා රූපේ සලකනවා. දම් පින්නත්ති මෙතැන්ටික සංකීර්ණ වගේ යම් කෙනෙකොට ඇහෙන්නේ. ද මේ දහම නිතර අහල හිතර පුරුදුකරපුයට මේ වැටහෙනවා. ඒ මේ හඬ හැනකොටම මොකද කියන කියන්න කියන එක තේරුම් ගන්නවා. සම්මුතියට මම මගේ කිය කිව්වට මේ. කඳ පංචකයට පරමාත වසෙන් මෙතන මිස්කඳ පංචකය මගේ නොවනව මේ තුළ මනොවන බව මගේ ආත්මේ ඕන බවටහ ගන්නවා. කරන්න තියන්නේෙ ඒ ඒ අරමුණ අනිච්චදු කනත්ත තිලක් කන ධර්මයට යටත් කොට ලෝබදෝසමෝහ සකස් නොවනාකාරයට සිත සංසිඳවීම්. කය දම්මන් වය දම්මන් විරාග දම්මන් නිරෝධ දම්මන් ති කියල එක හඳුන්නනො ශ්‍යවීම ධර්මතාවයක් වයවීම ධර්මතාවයක් විරාගෙන්නු ඇලීම නිරෝධය හටගත්ත වගේම නැටවෙනවා කියෙන අදහසින් දකිනවා කියෙන අදහස පෙන්නොම් කරනඒ අවබෝධය තියනවා එහම නොවනු කෙනෙකොට මේ ගැටලුසාගතයි. එනිසා දැඟර අවබෝධය තියෙන අයත් ම මුලින් සඳහන් කලාා වගේ අඩුම තරමය සැනුස්සුමක් වෙෙලන්න සෝතා පන්නවත් එන්න ඕනේ එතකං දහ දසවතා දහස් වතාවක් ඇහුවත් මර දක්නෑ පින් නත්න අවබෝධය සිදු වෙන තෙක්ම ද සිද්ධ කරගත යුතුවෙන ඔබාප සසිලු දෙනාග මේ ධර්මමාර්ගය අප මේ සාකච්ඡා කරන්නේ දැන් හොඳයි අස්ෘතව පෘ්‍රජඥන පුද්ගලය කව දස්ෘතව ප්‍රතජන පුද්ගලය කලකන් වෙන ශෘතවත් නෑ එතන ශෘත්ත කියන තැන ගත්තොත්ය බහුස්ත කතාව ශෘතවත් පුද්ගලය මොන වගේද සුතාදතා වච්චා පරිචිත මනසසානු පෙක්කි දිට්‍ය සූපටිවිද. ලෝබදෝස මහ සංසිදනාආකාරයෙන් අහන්න ඕනේ. ඉට පස්සෙ දතා සිතේ තැම්පත් කරගන්න ඕන මතකේත ාගන්න ඕනේ කැන ජවිතට එකුතු කරගන්නවා කියන එක. වච්චසා පරිචිතා වචනයෙන් පුරුදු කරනවා නවතනවත භාවිත කරනවා. ඊට පස්සේ මනසානු පෙක්කතා නැවතනවත මිනිහි කරනවා. මෙතන සතරහති පට්ඨානි අපිට උපකාරගන්න පුළුව. කායානුපසනා වේදනානුපස්සනා, චිත්තානු පස්සනා ධම්මානුපස්සනා කියන සතර හති පට්ඨානයම උපකාර කරගන්න පුළුවන්. ඒ වෙන වවිග්‍රහ කරගන්න ඕන්. මංසිකාරය කරන්න. එතන කෙටිකරොත් සතිය යෝනිසෝ මංසිකාරය, අනුපස්සන සම්පඥන්නේයේ. සහපාත්තන්න ඕනේ සම්මුතියටට මම මගේ කිවට පරමාත වසෙන් මෙතන සත්‍යය පුද්ගලික් නැත. සම්මුතියක් පමණයි. ප්‍රත්්‍යයන්ගක ක්‍රියාවලිය අන්න ඒ අදහසිං අරමුණඇසුරු කරනවා ලෝබාදී කෙලෙස්වලින් බැහැරව අරමුණ පරිහරණය කරනවා. අනිස්තෝච විරතති නචිකින්චි ලෝක උපාදියති කෙකිවේකයි සම්මුූතියට මගේෙකට පරමාත වසය මෙතන කිසිවෙක් හෝ සිවක් නෑ නිසා කෙලෙස් වලින් ඇසරු කරන්නේ විනාසනොවන දෙයක් හටගන්නෙන හටගන්න සියල්ලම සියලු දෙනාම නැතිව යනෝ විනාසයට පත්වෙනවා. ඔ විදියට සති යති එන්නවන්න. ගෙදරක දොර කොහෝ සාමාන්‍යයෙන් කටයුතු කරනකොට සීහයෙන් ඇවිදිනවා ගමන් කරන ූයනවා පිහෙනවා ඇඳු මඳදිිනව අමතාතා හඳුව කතා කන්නකට මේ තියන සහියක්ත්තියවා එයට වඩා ගැඹුරු අදහ සත්තියෙන්නවා. ඉහතමයි මේ පෙන්නුම් කළේ. සතිය යෝනිසයෝ මනිසිකර ඒ මොහොතේ ඒ අරමුණෙහි සහපාතන පුුවන්කම ලැබෙන් වන විදර්ශනා ගැමරට ගන්නකොට චිත්තක්ෂණයක් පාස අවබෝධ කරන්න පුළුවන්කම ැබෙන්නවවා. චිත්තක්ෂණය ක පාත්න උපාද චිති බංග ස් භාවයක් පවතිනවා හටරගෙන ිඳී නැතුව යනවා කියෙන ස්වභාවය පාතින්නවා. දැමේ ඇසපිය හෙල්න ොහොතකද චිත්තක්ෂණ බොහෝවාරගන්නාවක් සකස්සෙන්. ඉන් අදහස් කළේ එක රූප කලාපයක චිත්තක්ෂන දාහතක් උපාද ිති බංගවසයෙන් පනස්සක. මොහොතකද අච්චරා සංඝාත අසුරක් ගසන මොහතකද ඇගිල් දෙකට කියයලා ලය සලසන අසුරක් ගහන ොකද ඒත්ව වට ස්ල් පවස්ථාවකදේ මෙච්චිත් තක්ෂන බොහෝවාර ගන්නාවක් සකස්සෙන. යෝනිසෝම්මන් සිකාර. එළඹ සිටි සියෙන් යුක්තව දියුණු කරගත්තම අනුපස්සන නැවත නවත මෙිනෙහි කළ බන්න. සති සම්පජඥය අන්චුදු කනත තිලක්කන ධර්මයට යටත්කොට මෙිහි කරලා. විනේය ලෝකයේ අභිද්්‍යා දෝමනස්ස මේ සත්ත සංස්කාර ලකයේ දැඩි ආසාවාහ දුම්නස ්‍රහණයරනවා කනතනකට සිතසහය පාත්තන්නවා. එය තමයි ස්ෘතවත්තෙන් එහමන තුන අස්ෘතවත් දැන්. එහමනතුන අස්ෘතක් පුද්ගලයා ප්‍රියරූපයේ ප්‍රිය සබ්දේ, ප්‍රිය ගන්දේ ප්‍රිය රසේ ප්‍රිය ස් පර්සය ප්‍රිය සිතුවිල්ලි ඇලනවා. නිමිති අනුිමිති වසයෙන් ගන්නව මම මගේ කියළ හැඩරුවවා ආකාර ලලා වසය ගන්නවා. ඉට පස්සේ ඉතු වඩ නමනවඩ ප්‍රියදැේ කාමියුත් ඇලුම් කර ආදී වසිෙන් බැඳෙන්න්න පටන් ගන්න අස්ුතු ප්‍රතජ්‍යය සභාග සතික ස්වභාාවේ අස්සුතුවා පෘති්ජන පුතුජ්ජනෝ. දැ ඊට පස්සේ මොකද මේ සඳහන් කරන අස්සුතුවා පපුතුජ්ජනෝ අරයානං අදස්ථාවේ. ආර ධර්මය දකින්නේ මේ තිලක්න ධර්මය අවබෝධ කරගන්න ස්කන්ද පංචකය අනනිච්චදූ කනත්ත තිලක්න ධර්මයටත්කොට දැකගන්න බෑ දුක්ක සමුදේ නිරෝධ මාර්ගනන් වූ චතුරාශත ධර්ම අවබෝධයට සිතසිහිය පුරුදු කරන්න පුළුවන් කමක් නේ. ඒනිසාම අරයදම්මත් සකෝ විදෝ ආරය ධර්මය අකීකරුයි. අකීකරුයි කිව රූපය සබ්දේ වසියෙන් ඇලනො අකමැති නම් ගැටිනෝ. එකතමයි අකීකරුයි කිවේ. අරයදම්මේ අවිනීතෝ ආරය ධර්මීය අවිනීතයි අකුසලේටම බර වෙන. එතකොට කැමැති අරමුණේ ඇලිලා ලෝබ රාග කාම රති නන්දි වසින් අනර පරිර්යේෂෙන්න්ටයනෝ. ඇසකනාද ඉන්ද්‍රියන් පිනව ඇකනා න්ද්‍රියන් පිනව කිව මෙත න්ද වි්‍යාය තමයි මුල්වෙන්නේ ඇසේ රූපය සකස්සන කොට චක්කුවි ්ඥානය නාසේ සබදය සකස්සන කොට සෝත විඥානය ආදී වසින් අප සර්ල වචනය සඳහන් කොල ඇස්කන්න්නාද ඉද්‍රියයන් පිනවන පටගන්න. ඒයට අවස්ථා හොයනො තුවට තමයි පස් පෞද්දසකු සල් කරන්න දැ පිනවන්නේ යාමේදී තමන් ටඕන විදර සිද් වෙන්න ඇතිනට තමයි ප්‍රාණගාත සොරකන් ආදී වසයන්. පිවටස කාම්මත්‍යාචාර සමහර පිනවන්න ගිහිල්ල ඒවට උදව කරගන්න බොරුකියන් බොරුකීම් කේලාම්කින් පරිසුවචනය හිස්වච. ඉට පස්සේ අභිද්්‍යා ැඩියයාසා ලෝබය අකම මෙත්තන ව්‍යාපාදය තරහව දසවස්තු මිත්‍රය දෘ්ටියය නැති දින්න නැතිීට්ටන් ආදීව වසේ දුන් දෙහි එ දන්දීමෙහි විපාකයක් නැත. යහපත් වූ සිරිතිරිතුව විපාකයක් නැත ගරු කිරීමහි ආදීවස්සේ විපාක නැත මේ ආදී වස්සේ. ස පින්වති මෙන මේ නිසා මේ අස්ෘතුව පෘථජන පුද්ගලයා. අර අනෝබෝධයේ නිසා ආරයධර්මය අකීකරුයි ආරධර්මය විිනීතවන අවිනීත වුණාව තමයි අ පාපය තුළ අකුසලේ තුළ කායන දුචරිත චරන්ති වාචාය දුච්චරිතන් චරති මනසා දුච්චරිතන් චරන්ති කයින් වචනීෙන් මනසින් දුෂ්චරිතයන්ට පස් පව් දසකු සල්ලලට යොමු එන්නේ අන එනිසායි පිලින්ි ේරම්ගන්න ල මේ ස්රතුතව ප්‍රතතිජන පුදගලයා ද මේ සූත්‍ර දේශන ගත්්තුල බද්ද සුනකයෙක් දංවලකින් බැඳල ලද කතාව. හැසිරෙමින් පෙරලෙමින් දුවමින් ඉන්නවා. ඉර පසල් හගේ නොච්චරය කරන්තිය. මොකද හුල්ලක හරි ටැම්බ අනුවක හරි බැඳල තියෙනවා. අඒවාගේ මේ අස්ෘතු පුද්ගල ආරය අස්තරතු දගල ආරය දක ැතුනම් සිද්ධුවේ. සත්පුරුෂෝ දකින්න එන්න සත්පුරුස ධර්මය දකින්නේෙන්නේ අදක්ෂයි දැකගන්න එ නිසා අවිනීතයි. අන්න එහි පලය තමයි මේ දක්කන්නේ රූපන් අත්තතෝ සමනු පස්සෙති රූපන්තන්වා අත්තාානං අත්තනිවා රූපන් රූපස් මිංවා අත්තාානන් සමනු පස්ස. රූපය ආත්මත් කොට දකිනවා. දැන් ඇසර දකින රූපය කණ්ට සබ්දය ආදේ වසේ ආත්මත් කොට දකිනවා. රය ආත් කොටස එකන රූපය ආත්මත් කොට දකින ආත්මය රූපවත් කොට දකිනවා මේ විදිට අපිකමු ඔබට වැටන දිහට ඒ තමයි මම කියන්නේ මම තමයි ඒ කියන්නේ ඔබ තමයි මම කියන්නේ මම තමයි ඔබ කියන්නේ. ඔය රූය ආත්මයකිවේ මම කියල දකිනෝ එක රූපන් අත්තතෝ සමනිස් වද රූපය ආත්මත් කොට දකිනවා රූපය මම කියල දකින මගේ පාලනයේ මටෝ නිදිර පාත්ත ගැපුල මේ මමයි මේ මගේ මයි කියල රූපය ගැන දකිනවා. නොක හිත දඩුවව ගන්න තමන්ගේ කරගන්න කරගන්න හදන ඒයට අවශස සැලසුම් කරනවා එස සම්මුතිය තුළ තමන් සතු කරගත්ත නම් මගේ කියල තියාගන්න හදනවා නමුත් එහිෙම් වෙයිද නැහැ යට හේය ති ඇසයි රූපය චක්කව විඥානය ස්පර්සිය සදු මධ්‍යස්ත විඳීම් පටන් සියල්ලම අනිච්චදු කනත තිලක්වයටටත් එනිසා තමන්ට ඉදට පවතිනන්නේ නමු අස්රතව පුතක්ජන මේ පුද්ගලයා අර මේ ධර්මය අදක්ෂයි අකීකරුයි. එනිසා රූපය ආත්මත් කොටගන්න ඒ මම මගේ මගේ වසගේ පවතිනවා කරෙන තැනින් හිතන් හිතනවා. දැඩිවගන්න ඒ අනුව හැසිරෙනවා ඒකේ අනුව පාත්තගන්න උත්සාහ ගන්න. අවසතන අර විදි පස් පව් දසක්සල් කරනවා. තව සරල වචනෙන් සඳහන් කොළ කරුණාවෙන් සඳහන් කරන කවරුවක් ගැනරුණ කරන්නේ හොරකං කන වංචාරනෝ කුමන්තරණ කරනවා. සාමාන්‍යත්තුකෙන කපටිකම් කරන නපුරුකම් කරනෝ රහසේ වැරදි කරනවා කරන්න පුළුවන් සියල්ලම එයා දන්න ඔක්කොම කරනු වැරදිවිත් බව දැන දෙන පාපයක් කකුසලයක් බව දැන දැනත් කරනවා. රූපය මම කෙල හිතල ම රූපය කෙළෙහිතලා. ඔබ තමයි මම කියන්නේ මම තමයි ඔබ කියන්න. එය තමයි මම කියන්නේ මම තමයි ඒ ආදේ වසේ. දැන් ඔය තමයි හි ඉළඟට රූපය ආත්මාත් කට හිතුව ආත්මය රපත් කොට හිතනවාගේම රූපයේ ලා ආත්මය සලකනවා ආත්මය ලා රූපය සලකන. ඔබ තුළ මාසිච්චිනවා මාතුළො ඔබ සිටිනවා. සමහර්තනක අපි ටිකක් පැහදිලි කරන්න පුළුවන් නිදසුනක්ගමු සහර දෙමෝපියෝ දරුවට කියන්නේ නුඹමයි දරුවනේ මම කියන්නේ. මමමයි නුබල කියන්නේ. නුබලගෙන් තොර ජීවිතයක් මට නෑහ. නුඹලත් හරි මත් හරි මේ වයින් තොර අපිට වෙන මක් නෑ අරත්. ල්ල වචනෙන් අප විග්‍රහ කරගත්වොත් ඔබට වැටහනවිදිට ඒවගේ. දමේ රූපයක්ත් එෙක්ක ආත්මුවත් කොට ගන්න ආකාරය උපාධානය කරගන්න ආකාරය මේය සඳහන් කරව ද උපාධාන කරන ආකාරය හතරාකාරි දක්ක නො කාම උපාධන දිිට්‍ය පදාාන සීලබතු උපාධන අත්වවාධාන උපාධන වසය එහි දැඩිව ගන්න ආකාරය ඇලෙන ආකාරය දෘෂ්ටිය ගන්නාකාරය තමන් කොට ගන්න ආකාරය ඉළඟට වෙනවෙන විවිධාකාරෘත ආදිය ක්‍රම ආදිය පවත්වලහි දැඩිවක් සමහරය සිරිත්විරිත් යාගොහෝම විවිධාකාර දේවල් කියලා අපි මේ මේමගේ දේවල් කිය ආර්ෙෂ්ටාන්ග මාර්ගෙන් තොරව පාත්තගෙනයන ඇලින බැඳෙන දේවල්ම ඒ වගේ දේවල් මේ උපාදාාන දේවල්. එතකොට මතකැනේ අදහස රූපය ආත්මාත් කොට හිතනවා ආත්මය රූපුවත් කොට හිතනවා රූපයල්ලා ආත්මය සලකනවා ආත්මේල්ලා රූපය සලකන කවුදයෙන් වෙන්නේ අස්සුතවත් පුතක්ජන ආරය ධර්මය දකින්න අදක්ෂ ඇස් දෙකෙන්නේෙමයි අවබෝධය. එනිසාම ආර් ධර්මය අනුගමනය කරන්නේ නැති අවිනීත පුද්ගලයා. සත්පුරුසියෝ බුදුරජාණන් වහන්සේ මහරහතුන් වහන්සේලාගේ මක්ග කලයානවන්තව ධර්මාගෙකතු වෙච්චි. සත් පුරසියෝ සත්පුරුසිය චතුරා ත ධර්මය අනුගමනය කරමින් ඒ මඟට යොමු කරනය සත් පුරිසියෝ කල්ල්‍යානවන්තුව පවින් වලක් වන කුසලට යොමු කරණය සත්පුරසියෝ දකින්නේ. ඒ දැකීමත් අදක්ෂයි අවිනීතයි අවිිනීතික ව කුසලටම යොමුේෙනවා. අන්නේ අය මේ සභාාවය ගත්ත කොහොමද රූපය ආත්මාත් කොට ගත්තා ආත්මය රූපත් කොට ගත්තා රූපයෙන්ලා ආත්මය සැලකුවා ආත්මයලා රූපය සලකනවා කළ සඳහන් කලා. පින්මතිේ අවශ්‍යනං තරමක් අපිට වර්තමානයක් එක ගලපල ගන්න පුළුවන්. අපි සරලුවත් තරමක් බලුම්. දැන් දෙමවපියෝ දරුවුව. ස්වාමයාා බිරිඳ. සොහිුරු සොහිුරියන් ආදී වසයෙන් ඔබ විසින් මේ සම්මුතියෙන් පනවගත්ත පැවැත්ම තුළටයුතු කළ යුතුවෙනවා. දැන් දහම තුළ ඒවා ප්‍රතික්ෂේප කලිනේ හැබේ එක ආකාරය නම් පින්වත්න සීලේ පිහිටල අවබෝධීෙන් යුතු සීලයේ පිහිට. ැ අවබෝධීය යුතු සීලේ කියන පිනතේ සම්ම ප්‍රඥාව ස්පර්ස වෙන්න ඕනි. ඒතුම පත් කරගෙන සකස්සන හැම පලයක්ම ඉපාකයක්ම හේතුන්ගේ විශ්‍රයාමෙන් නැතිවෙනවා සියල්ල අනි්චදු කනත තිලක්කන ධර්මයට යටත්්‍යය කිය අවබෝධය තියෙන් අන්නඒ අවබෝධය යුතු සිතින් යුතුව සිතුවිලි වලත් කයහිත් වචනය සංවරය ඒ තමයි පංචසීලය රකිනවා පස් පව්වලින් බැහැර වෙනවා නැත උපෝසත දිනක දෂ්ාග නවාංග දස්සීල සමාදන් වෙනම කියන අදහසින් බලාපොරොත්තු වෙන්නෙත් ප්‍රඥාවත් ස්පර්ස වූ සීලයක් හික්මීම නැත්නං කොතන රරි වාඩිල කරන්නතුව හිියොත් නිදාගෙන හිටියොත් එක සිල්ගත්තක හිතන්න බලුව. අහගෙන හිටියත් වැටහෙන් ෙත් නෑ ඕනකමකුත් නෑ. එහෙම ඉන්නව නම් කරදරයක් නෑ කාටව නිසදදත්තින්නෝ.ඒවගේ එහම හත්දුව පැනවිදිින් ෙත්නේ නමුත් ඒක ප්‍රමාත ධර්මයටනු සීලයක් නෙමි. ඒක නිකං ශරීරයේ පවතින වචනේ පවතින නි්ල භාවයක් විතරයි. හැබැ ධර්මය හඳුනන සීලේ යත සීලන් තත්තප්ඥා යත්තපඥා තත සීලා. මේ සීලය සම්ම ප්‍රඥාව විස්පර්ස් වෙන්න ඕනේ ඒ සම්ම ප්‍රඥාව සකශයනකොට ස්භාවෙන්ම ඒ අය අවබෝධයෙන්ම වචනීෙන් ක්‍රියාවෙන් සිතින් ධර්මානුකෝලව සංවර වූ කෙනෙක් වෙනවා. දැ සමහරය ක්‍රියාවෙන් වැරදිනේ. හැබැ හිතතුලින් තරහ වයිර අනපෙන් පිරුණු ඇෙන්න්න පුළුව. දවා දුල ට තරවෙන් වෛරය හෝ අන්ට මරණය ප්‍රාර්ථනා කරණය වෙන්න පුළුව. එතකට අනුන්ට පේන යා හොඳ කෙනෙක් කියලෙිකද නිසද දර ඉන්නන හැබයි ඒවනාට සිතින් හොඳ කෙනෙක් නේ යා සතරපය හදාගන්නවා. හේතුව චේතනම් භික්වේ කම්මන් වදාම කර්මයෙනෙ චේතනාවන දැ මේ සිතින්. ඔබදස මහන මේකස්සල තින රහා වෛර අමනාපය මතුවන්නේ සක්කයි දිච්චෙන් සතමා මුල්කරගත සිතුවිල නිසානේ මෙ නපුර සිතුවිලි හිතේ පවත්තන්නේ. ඒ කෙළෙ සදාගෙන සතරපයන මාර්ගය හදාගන්න. මෙන මේ නිසා දැන් දෙමෝපියෝ දරුව අතර යතුකම් කරන්න සම්මුතී තුළ දැන් දෙමෝපියෝ දරුවන්ට කලළ යුතු දේවල් ධර්මය පැහදිලික රසිගලවද සූත්‍ර. පාන වාරද කලල් ාන නිවේන්ති සිිප පන් සික්කාප පෙන්ති අදවසෙන් පවික්මලක් කල හත පිහිටවල ල්ප ාත්‍රක යාාදීන් වශයෙන් කටුතු කරනවා. සූස කළ දායද පාල ආවා්‍ය පිළලකිින් ද මේම සම්මත ලෝකය හැන ේවල්. සීලේ පිහිටල පරමාත ධර්ම අවබෝධයනුත්තේදේ කරන්න. දරුණු දෙමෝපියන් යුතුකන් කරන්න දෙමෝපියන්ගේ කුදු මහත් කටයුතු කරන්න අවශ්‍යදේ පුළුවන් ආකාරෙන් ඉහලින් හැබැයි අවබෝධයෙන් සිතේ ප්‍රසන්න බවියේ දේ කරන්න කරන්න නෝනය කියලලා අකමැත්තයෙන් කර නෙම. ැන් සමාජ දොස් කියය කියන කතාවෙන් කරන්න නිසා නෙමේ නීතියට බය කරනුව කියෙන දහස නෙමේ අවබෝධයෙන් ප්‍රසන්න භාවෙන් සසර අතා සභාවය ලැබූ මනුස්්‍ය ජීවිතය අපිට දෙමවපියය උපතය පටන් කරනද උපකාරය ආදී වසේ මෙිහි කරන්න බහුකාරාභික්කවේ මතා පිතුන්න බහුකාරාභික්ක වේ පුතාන එතකොට දෙමෝපියෝ දරුවන්ට බොහෝම උපකාර සහිතයි හාදකා පෝසකා ඉමස්ස ලෝකස දස්සේතාාරු. මෙලොට බිහිරල පෝෂණය කල්ල රැකල හොඳනට කියලා දුන්න මේ ආදී වසයනුත් ධර්මය තුළ පෙන්නුම් කරපු බහුකාර සූත්‍රයේ තුළ පටන් පවතිනවා. එදේ සිද්ධ කරන්න දෙ දරුවන් විසින් දෙම වපියන්ඩ. අර විදියට ගුණමිනිහි කල්ල කුදු මහත් කටයුතු කරනවා වයිසට යනකොට රැක බලාගන්නවා ගුණදායාදේ රැකගන්නෝ ඒවගේම මැනමි ඉගෙනයෙන් කටයුතු කරනවා ට සන සිල්ල රණින් මතු මරණින් පපසසි දෙමෝපියව වනින් පින්පෙත් අනමෝදකන ආදීවසේ ද මේආදිවසයෙන් කටයුතු කරන ගමන් දෙමෝපියෝ දරුව උපමාව ගත්තේ පරමාත ධර්මයට අනුව කෞද මම කියන කෞද්ද දෙ මෝපියෝ කියන්නේ නැතම් අම්ම කියන තාර්ථකයෙන් හේතු පල දහම හේතුම් ප්‍රත්ථ කරනග සකස්වුනු රූපවේදනා සංඥාංකාර විඤඥාන කන ස්කන්ද පංචකය ඒ තුන්ගේ සිරයාමයෙන් නතිවෙනවා අනිච්ච දුක් නත්ත නං වූ තිලක් කන ධර්මයට යටත්ය කියන අවබෝධය සිතුතුල පවතින්නල. සම්මූතියට දෙමෝපියෝ දරුවන් අත්තල්පටලාගෙන ලංකරගෙන කටයුතු කළත් නුඹමගේ වස්තුව ඇස හදවත ආදී වසෙන්. ඒවා පාලි වදන් පෙළි පෙන්නුම් කළ පුත්තාවත්තු මනුස්සානං ඒක චක්කුේ ඒ එක හදන් ආදීව වසේ. ඒ ලෙස කටයුතු කළ පරමාත ධර්මෝසිෙන් අතින් අල්ලගෙන ලංකරගෙන හිටියත්. සම්මුතියක් පමණයි හිතිං නිදහස්වෙලතියෙන් අවබෝධය ඒ තමයි ඒේතුම් ප්‍රත්ථ කරෙන සකස්වෙලා හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා අනිච්චුදු කනන්ත තිලක්කටත් මේ රූපය අනිච්චදු කනත්ත තිලක්න ධර්මයටට මම මේ දරුව අල් ගන්න ඇතන් දෙමෝපියන්ට අත්තලක් වෙන්න හේතුවවෙේච අතේ ඇගිලි ටිකත් පටව්‍යාපෝතය ජෝවායෝ ධාතු හතර හටාරගෙන බිඳින් නැතිවය සම්මුතියට කවල පව පෝවල පිරිසිදු කරලා ෝ දල පයිත්‍රර කල්ල ගිලවෙනොට බ යොදලා මේ සියල්ල කළක් පටවි්‍යදදි ධාතු විසරන කොට අඩු වැඩිවසෙන් විසර කොට ගිලන්වෙනන ලෙඩ වෙනවා. තාවකාලකො නඇවත බෙහෙත්ක්න්නවවා හැබයි අවසානය අසරණයි හටර්රග බිඳී නැතිවන. එනම් අනිච්චුදු කනත තිලක්න ධර්මට යටත්. මගේ කියල අල්ලගන්න හේතුවෙච්ච මේ ඇගිල් ඇගිලි පුරුක නියපොත්තක තරන්වත් හැබැෑ අයිතියක් මම කියන, මා කෙරෙහි පරමාර්ත වසයෙන් නැත කියන ස්වභාවය නුවනින් මෙිහි කිරීම අවශ්‍ය. දෙැමලන ඔබේ ජීවිතවල. දෙමෝපියෝ දරුව සාමි භාර ආදිවසය තුකම් කරන ඇැති බල. ද සාමිය අබිදුඳන තො විර තේරම් ගන්න පුලන් සරීර දෙකක් වුණාට මිස් කඳපංචක දෙක එකම ජීවිතයක් වගේ කියලා ඔබ මේ පැවැත්ම තුළ කටයුතු කරනවා. සද්දහසීල චාග ප්‍රඥා ගුණමඩාගෙන ධර්මේතන හැදුරුන දෙවෝදි්‍යයාාගනාව කියලා. සද්හසීල චාග ප්‍රඥ ගුණ වඩාගෙන දෙවියදදි්‍යංගනා වගේ මස්කඳ පංචක දෙක පත්වන එහෙත් ඔබ අවබෝධී තිබෙන්න්න ඕනේ ස්කන්ද පංචකය මම කියන නිස්කන්ද පංචකය අනිච්ච දු කනත තිලක්කටත් සාමිය හෝ බිරිඳ කියන ඒත් ඉස්කන්ද පංචක අනිච්ච දු කනත්ත තිලක්කටත් එන සම්මුති මමත් මට හැබෑවටයිති නෑ සම්මුති ඔබත් හැබෑවට ඔබටයිතිනෑ අපි අපිටයිති නෑ මෙතැන හේතු පල දහමත් තිබෙන්නේ කන්ඳ පචකේ නම රූප ධර්මයන්ගේ ක්‍රියාව වලිය පවතින්නේ හටරගෙන බිඳී නැතිව යනවා කෙනවබෝධය පවතින්න මෙිය තමයි පින් නැතිමේ විස්තර කරන්නේ. රූපය ආත්මාත් කොට හිතනවා ආත්මය රූපත් කොට හිතනවා. රූපේල්ලා ආත්මය හිතනවා ආත්මයලා රූපය හිතනවා යැයි සඳහන් කළේ මෙන මේ අදහස එකන එතන වැරදිතන ඒ සඳහන් කළේ. දැ අපි මුලින් විග්‍රහ කල දෙමවපියෝ දරුව. සාම භාරාවසෙන් යුතුකම් කරන්න එහෙත් අවබෝධය තිබෙන ඕනේ හතු ප්‍රත්‍ය ක්‍රියාවලිය අනේචුදදු කනත තිලක්කටත් ඒ අවබෝධය නැතිවූ නාම මේ සඳහන් කරනවා දැන්මේ රූපියයට බැඳිල ඉන්නේ. රූපයට බැඳිලර සුනකයා වගේ දංවලින් බැඳිල දුවනුව පෙරලෙනවා. අන්න ඒ වගේ දැ රූපයත් එක්කම දුවනව පෙරලෙනෝ ඇලනවා. අන්න ඒයි සිද්ධ වෙන්නේ. ද නො පෙරලෙනවා රූපය අත්ක ඒ හොමද දකින්න ඕනේ දකි න දකිනොකොට හොඳයි ඇලම් දකි නැති වෙනකොට අඩනවා රූපය වෙනස්කං ඇති වෙනකොට තමන්ගෙම රූපත් එක බල මට මොක දනේ සමහර කෙනෙ කෙස් වැටනවා කෙස් පහෙනෝ දත්වත්නවා හමරලිවැටෙනවා ආදී වසයෙන් දැ මේ පාට වෙනස්වෙලා නැත්තං උසමහතයි දැහ දටම කෙට් වෙලා ආදී වසිෙන් හිතල් බල දැඟ තොට මේ රූපේ වෙනස්සීම අර සුනකයා බැඳල තියනකොට දුවනවා පෙරලෙනවා වගේම හිතින් උපාදානය කරෙන් කොහොම දුපාදාානය කර ගත්තේ රූපය ආත්මාත් කොට හිතුව ආත්මය රපුවත් කොට හිතුව රූපයේ ලා ආත්මය සැලකුව, ආත්මය ලා රූපය සැලකුව අපි විග්‍රහ කරගත්තනේ. දැන් ඒ අනුව තමයි දැන් දිවෙන්නේ පෙරලෙන්නේ. ටිකක් හොඳින් ඉන්නකොට හරි සතුට. නුම කොන්්ඩය දත් ආකාරය තවිතයකට ගලපගත්ත ඇඳුම මුතුමාල විවිධාකාර දෙවල් යොදා ගත රූපෙට හැබැ එක වෙනස් වෙනකොට ඕන දුකක් දුවනවා පෙරලෙනවා ආදී වසේ මන තරම් උත්සහ ගන්න ෝද උදේ න්දල හැන්දෑ වෙනකං මේක පාත්තගන්න විවි දවස්ථාවන වද සරස ගන්න. මේ රූපයෙහි රූපස්කන්දේ පටව්‍යාපෝතේ ජෝවායෝ හතර අඩු ඩි වසයෙන් වෙනස්සනකොට ලෙඩ වෙනවා කියන තැන හෝ එහම නැත්තං සරීරයේ විවිධාකාරයෙන් ඇත්වන රෝගාබාදවලදී. හැඩීම වැලපීම දුක්වීම තමයි මේ දුවනවා පෙරෙනවා කියල ඒ අනුව හැසිරෙනවා කලම සඳහන් කරන්නේ. ඕක දරාගන්න බැරුණම තමයි ම දන්නෑ මට මොනවාඋුණනාද කිය වෙනද හිතපු මමද මම මොනතරම් ොනවිදිහයට ද ටිය. දැම් මට මේ මොකද වුණ ආදී වසිය. විනිඳදට වඩා මම් එෙම වුණ දැම් ම පෙනුමයි අනිත් අයට වඩා පෙනුමයි මේකමදිර පවතිනව කියලා දැඩිව හිතින් ගන්න පුලුව. එහෙත් තාවකාලිකොය එහෙම තිබුණක් පින්වත්න දිරාගෙනයාම එක නතර කරන්න බෑ. ජරාදම් ව්‍යාදිදම්, මරණදම් ප්‍රියවිප්‍රයෝගදම් එවඟ කම්ම යෝනි කම්ම බන්දුව කෙන කර්මයට උරුම කොට පවතින සභාවවියට. පිටිටපාන බැ ඒ රම වූ ධර්ම ැටියට මයි ටාන සූත්‍ර දේශනාව පෙන්නුම් කළේ. ගිහිහෝ පැවිදිහෝ ඒේවා නිරන්තරෙන් අින්නම් පච්ච වෙක්්‍ය බම් බන් නිරන්තරේ ිනිහි කලයුතු ධර්ම හැටි පෙන්නුම් කළ. දැම් බලන්න. දැම් පවුල් පරිසරේක වුනත් විස්තර කලා. එවගේ රැකියාව වෘතිය ගේදුර යානවාහන වනත් පෙන්වත්න්නේ අප විසින් සම්මුතියට සීලේ පිල්ල කටයුතු කළත් ඒ වෙනුවින් අ සුනකයා. බැඳල තියෙන විදිට දුවනෝ පෙල්ලෙනවගේ ඒවත් එක්ක හඬන්න වැලපෙන්න වතිනේ. දැන් ධර්මාණු කකූල සතෘෂ්ටය සැනිසිල්ලක් ඇති කරගන්න පුළුව ඒක එපා කියන්නේ හැබැයි අවබෝධයක්ත්යක් කුමක්ද හිතන් ැඩිවගන්නේ. උපාදානය කරගන්න. මේ සතුට කියන්නත් මේ ඉස්කන්ධ පංචක අපි කැමති පරිි පවතින කන්න නමුත් මො තර පහ පුට පල්ල හිට ටික වෙලා කියනකොට. ධතු හතර විසරණොට ටුව පහස වනාට ඊට පසි රිදන්න බිඳන පටන් ගන්න. මන තරම් ප්‍රනීතාආහරගත් ඇුවත් පැකීපයක්ක් නොට මොකදවෙන්නේ නැවත කු අුගානය කුසගන්න දැනෙන්නේෙ නැද්ද.ඒකවද මේ සැපයිකෙන ස්තිර පවතින්නේ එනිසා ඒකම හොයාගන්න දුවන්න පෙල්ලවෙන්න ඕන්න මේකමයි කියල පස් පව කරන්න ඕන්න සඩු දබරවෙන්න හඬන්න වැලපෙන්න්න නපුරුකං කරන්න එහෙම කළ යුතු වෙන්නේනේ. හැබැ අස්තු පෘ්‍රථක්්‍යන පුද්ගලය මොක්ද කරන්නේ. ඒ ධර්මය දකි නති නිසා සත් පුරුස ර්මය දකින්න නැති නිසා අකීකරුයි අවිනීතයි රූපය ආත්මාත් කොට ගන්නවා ආත්මේ රූපත් කොට ගන්න රූපයලා ආත්මය සලකන ආත්මයලා රූපය සලක ය රූපස්කන්දය ගැන කටියේ සඳහන් කල්. මිලකට පින්වත්න ධර්මය පෙන්නුම් කරනවා වේදනාගෙන ඉස්කන්ද පංචකය ගැනම සඳහන් කරන්න. මිලකට ස්කන්ද පංචකය ගැනම සඳහන් කන. ස්කන්ද පංච කියනකට වේදනාව. ද කොටස් තුනයි සැප දුක් මද්‍යස්වමිදී. සුනකයා දංවලින් බැඳල තියෙන ප්‍රමාණයට දුවනො පෙල්ල නොවගේ දැ වේදනාවත් ආත්මත් කොට ගන. වේදනාව ආත්මාත් කොට ගන්න, ආත්ම වේදනාොට ගන්නවා ආත්මේ ල්ලා ේදනා සලකන වේදනාවේ ල්ලා ආත්මය සලකන. එමකදද සඳහන් කළේ ඒ සැපහෝ දුක්හෝ මධ්‍යස්ව විඳීෙන් තමයි මම කියන්නේ. වේදනාව ආත්මත් කොට ගන්න. ත් වේදනා කොටග ඒ වේද මම තමයි ඒ වේදනාව කියන්නේ ඒ වේදනාතයි මම කියන්න. ඒ වේදනා තුළ මඉන්නෝ ම තුළ වේදනාව තියනවා. තවස් සල්ලු සඳහන් කළු ඒ සැපම තමයි මම කියන්නේ එකන්නේ ඒ සැප මම ඒක ලබා ගත්තොත් ඒ සැපය ගත්තොත් රූප සබ්ද ගන්දරසි ස්පර්ස සිතුවිලි වසින් මම සම්පූර්ණයි. ඒ සැපයම තමයි මම ඒකෙන් තොර මමන මාතුළ ඒ සැපයක්ත් තියෙන මන් ලංකර ගන්න ඕනේ අද වසිය හිතනවා වේදනාව ආත්මාත් කොට හිතනවා ආත්ම වේදනාත් කොට හිතනවා. වේදනාව වෙල්ලා ආත්මය සලකනවා ආත්ම ල්ලා වේදනා සලකනවා. ඒ තමයි කෙටියෙන් සඳහන් කළේ ඒ සැපහෝ දු මම කොට හිතනවා මම සැපහෝ දුක් කොට හිතනවා මධ්‍යස්තත්තියනවා. ඒ සැපහි මා ඉන්නෝ කෙල හිතනවා මා තුළ සැප තියනවා හැපවේදනාව හෝ දුක් වේදනාව තියනෙනවා කියල හින. තවත් සර්ල කර ගනු. දැන් මේ යමත් දකිනකොට අන්න ඒ ලබන සැපවේදනාවනං ඒක තමයි මම. මම කෝම කරන්නේ ඇහැ සතුට කරන්න. කන සතුට කරන්න නාසේ දිවශරීරයේ මනස සතුට කරන්න කියල කියන. දෙහෙම කරලා තමයි හිතන් දැඩිව ගන්නේ. එතකොට ඒ අනුවතකො සැප පරිස්සං කරගන්න මොනතරම් වෙහෙසන්න ඕනෙද. හැබැයි සැප කියපු දේවල්. දිගට පවතින්නේ වේදනා තුළ සැපවිෙනස්සෙන. මොකද හේතු පල දහමනුව සියලු සංස්කාර අනනිචදු කනත තිලක්කන ධර්මට යටත් නිසා පනති පන්නති සියල්ලම හටරගෙන බිදී නැතුවයන තකට මේ සැපැයි කියපු දේපවා. සැපට හේතු වෙච්චි දේපවා. ඇසයි රූපය චක්කවිඤ්ඥානය වගේ.ඒවගේ රූපය කියපු තැන ගේ දොල යානවාහන ආහාරදුු පැළඳදුම් පුද්ලෝ විතරක් න මේ ඒවත්වෙන්න පුළො. සැප කියල ගත මේ සියල්ලම බිඳී නතු යන. දැ ඒක හිතෙන් දැඩිවාර ගෙන ඒ තමයි දැඩිවගත්තම කිව්වේ. ඒ වේදනාව ආත්මාත්කොට හිතනව ආත්මය වේදනා කොට හිතනවා. මම සැපකොට හිතනව සැප මමයි කෙල හිතනවා. ඒ සැපනැතුව මැට බෑ මට ඒ සැපෝන ඒ සැප තමයි මම කියන්න දැ සමහර කියෙනෙ කියන්නේ. ඒ දේ ගන්නකං එතකොට තමයි එක සැපවෙන්නේ මට ඒක මගේ සතුට. මගේ සතුට තමයි නුභ මට අයිතිකර ගැනීම. සමහර තරුණ දරුව සමහරාය. කොච්චර දේවල් එහෙම කරනෝද. දැ සමහර විවාහච්ච කෙනෙක් වැරදි විදිට එවැනි පුද්ගලය ගැන හිතුවොත්. විවාහයට බාධාවක් වන විදියට හිතුවත්. අ සුන කියය දුවනෝ පෙල්ල නොවගේ. සැප කියල හිතල ඒ තුළ තමයි සැපතියෙන්නේ කියලා. ඒක නැතුනොත් ඒතුල් දුකක් මම හදාගන්නෝ කියලා. ය කරන්න පුළුවන් වැරදි ඔක්කොම එ ලිපිට හෝ හසි කරන්න පුළ. ධර්මයෙන් බැනම් අධර්මය හෝ ඒ දේවල් කරනවා. දැන් දුක්කවේ දනාවක් යනකොට මකද. ඒ දුක තමයි මම කියන ම තමයි දු කිය දුකතුල ම නොමාතුල ඒදුකත් තියනවා. හටාරගෙන සියල බිඳය නො ස්තිර සදාකා ලිකනේ දැන් අපි ගත්තොත් ගිලං වෙන ලෙඩවෙන වෙලාව ප්‍රතිකාර කරනවා හැබැයි මමමයි. ඒ මට ැලුවීමක් නය කියල හඬඩන්න වැලපෙන්න්න වශ්‍ය වෙන්නේ නෑ. එයට ප්‍රතිකාර කරනවා. නිදහස් වෙනවා. හැබැයි දුක අර සැපවේදනාවදදි වගේ දුක්කවේදනාවේදී ආත්මය දු ත්මය කොට හිතනවා දුකේ ආත්මලා සලකන ආත්මලා දුක හිතන. සරලෝ විග්‍රා කලේ මා තුළ දුට හිතනවා දුක තුළ මා කියල හිතනවා. මා කෙරෙම දුක පවතිනවා දුකම තු මා සිටිනවා කළ හිතල තින් ැදි ගන්න දැන් සැප දුක් මධ්‍යස්තකන සියලු විඳීන් අස්සුතුවා පෘථග්‍යයන පුද්ගලයා ර දංවලකින් බැඳල තියෙන සුනකෙක් වගේ දුවන පෙරන ඒ අනුව හැසිරෙන ආකාරය මේ පෙන්නුම් කරන්න. අ රූපේට වගේම වේදනාවටත් ඇලීම බැඳීම ගැටීම මේ සිද්ධ කරන දුවන පෙරලෙන හැසිරෙන ආකාරය තමයි මේ පෙන්නුම් කලින්. මීලඟට සංඥාව සංඥාවකිවේ සලකුණු දුනාගන්න හේතුවෙන සලකුණු. ඉති අපි කොයිතරන් සලකුණු හදාගෙන තියනොද සංඥා පිවත් මිරික්වා. අපි ලෝබදෝස මූහත් එක්ක හිත හදාගෙන සලකුණු තියෙන සලකුණු සත්‍යයක් නෙමි. අපි කොයිතරන් දේවල් ඇසෙන් රෝප කණෙන් සබ්ද වසයෙන් අපි සලකුණු හදනවද මේකනම් මමමයි. මේක ලංකරගත්තොත් තමයි මේකකුතු කරගත්තොත් තමයි මගේ සියල්ල මහරි කියලා ගන්න. ඉළඟට අපි ගන්නවය ස්තිරයි සදා කාලිකයි කියලා දැ. අපි සාමාන්‍යවස්සයෙන් දැනුමත් තිබෙනවා. කිසිවක් ඉස්තිරනය සදාකාලිකනය හටගත්ත වගේම නැති වෙනවා කියලා. නමුත් ක්‍රියාකරන්න හැසිරනාකාර අනුව බල බිං අගලක දෙයක්ත් අන්නයට දෙනුවට තමන් ගෙදයක් කියල හිතල අනිත්තයට ගන්නවට දෙනවට කැමතිනේ. මේක හොඳින් බන්න නරකිම්ම ගන්න ඕනෙ කෙ හිතනවා. සිතු විලිත්තක බල කාටුවක් යටත් එෙන්න්න බෑ. තරහා වෛර අමනාපය පරුස වචන කිය ගන්න දේවල් සඩු දබ කරගන්න දේවල් කොච්චර දේවල් කරගන්නවාද. ඒවගේ මොහොකින් සියල්ල දාලයන්න පුළා උඩර ගත්තා අආංශසය ප්‍රශසාාස කළ නැවත අශස්ස කරගන්න බැනු සියල් නවසන්. එහෙම දැනුමත් තියෙද්ද හැබැයි මේ පුංචි පුංචි දේවල් වෙනුවෙන් සමහර වචනයක් වෙනේ. පුංචි දෙයක් වෙන මොනතරම් කටයුතු කරනවාද. ද සං්ඥ වර්ගෙන තියෙන් එතකොට හවිතේ යන මේ එක මයි මගේ ස්තරයගල තමයි මේවස්තුත් එක මිල මුදල් වෙන්න පුළන් ධන වෙන්න පුළුවන් ගේේදරවෙන්න පුලුවන් පුද්ගලයෝ වෙන්න පුළුවන්. තනතුරුවෙන්න පුළුවන් හින් ඇතිකරගත බොහෝ දේවල් වෙන්න පුළුවන්. සිතිං ඇතිකරගත දෙවලු තියෙනවන. අපි උත්සස් සනිතාය පහත් නැත්තම් මට මේ දේවල් තියෙනවා අනිත්තයට නෑ ආදිවශයෙන් තවත් කෙනෙක් මටනය අනිත්තයට තියනවා. එ ඊර්ශාාවලඟට පත්වෙන මේ ඔක්කෝම? ැට රප පට සබ්ද නේ තාාගන දිවටරස කයියට ස්පර්ස මනසට සිතුවිලි වසයෙන් රූපය වේදනාවයෙන් ඊට පස සංඥාතමය අපි හදාගන්න. ඒ වැති කර ගන මේ ඔක්කොම මිරින්ගුවක්. ඔය තුළ මනේ ස්තිරනේ සදාකාලික අපිටඕන විදියට කිසිවක් පවත්තගන්න බෑ කියන එක අවබෝධීෙන් ඇති කර ගතිවතෙනවා. නමුත් එහන් වෙන්නේ. එතකොට ඒ සංඥාව ආත්මත් කොට හිතනවා ආත්මය සංඥා කොට හිතනවා ආත්මේ ලා සංඥාව ගන්නවා. සංඥාවේලා ආත්මය ගනෝ දැමතන ආත්මයකීව පින්වන්ති ඉතර මාවපට සඳහන් කළ මම කියන අදහසින් තේරුම් ගන්න. එතොට මම තමයි ඒ සඥාව ඒ සඥාවට අනුව තමයි මම මාතුළ සඥාව සඥාව තුළ මා සිටින ද සමහර කෙනෙ මෙහෙමත් කියන්නේ මම හිතන විදිේ මම දර තම එක හඳුන ගත්තේ මම ඒ විදිර තමයි හිතේ තියාගෙනන්නේ අන්නේ අනුව තමයි මගේ ලෝගෙ සකස්සෙන්නේ ඉදිරි හදාගන්න හරි හෝ වැරදි හෝවේවා ඒදරතමයි මහිතන්. සංඥාව මිරිගුවක් හැටියට හිතා ගෙන ධර්මාණුකූලෝ සමාර්ධවල් කටයුතු කර නෝ දැන් ඔබට ප්‍රසන්න එක කාමරයක් පැලක්වුණත් ප්‍රසන්නෝ පිරිසිදු හදාගන්න පුළ මේක මගේ ගේ කියල සංඥාව හදාගන්න හැබැයි අනි්චදු කනත තිලක්කටටත්. සංඥාව හදාගන්න මේ ප්‍රසන්නවෝ නීරෝගියෝ මේ දිට ජීවිතය පාත්තන්න ඕන්. අපේ සංස්කෘතියනුව ප්‍රසන්න ලෙස පිරිමි කෙනෙක් නම් හොට රැවුල කෙස් කපල ඒ සංස්කෘතියනුව එක වෙනස්සෙන්න්න පුළුව නමු සංස්කෘතියනුවඒ වගේම මව්පක්ෂයේ කාන්තාවත් දියනක් නම් කොන්ඩය මේ ආදී වය සඥාවක් ඔබට තියෙනවා ඇඳුම පැළඳුම කොහොමද අඟපසඟ වැසයෙන්න සංවරව පිරිමි කෙනෙක් පිය පක්ෂය කෙනෙක් කොහොමද කාන්තපක්ෂේ මවපක්ෂය කෙනෙක් මහත්ම දියනණෙනෙක් කොමද ඇඳම පැඳුමි ගේදර මේ ආදී වශයෙන් සංඥා පවතිනවා ඒ පුද්ගලය හඳන්න ගන්න නම් සිතුවිලිවල නම්වල පටන් සංඥාපවතින. ඒව සම්මූතියක් ඒ මේ සියල්ල හේතුම් ප්‍රත්ථකරගෙන සක්සන හේතුන්ගේ විසිරයාමෙන් නැතුව වෙනවා අනිච්ච දු කනත්ත තිලක් හැටට මේ අවබෝධයන නැතුුණම සංඥාව මම කොට හිතනෝ මම තමයි සංඥාාවීහිතනව සඥාව වෙල්ලා ම ගන්නවා මා තුළ සංඥ්‍යාව කියලා ගන්න. නැත්තං ආත්මිය සංඥා කොට ගන්නවා සඥාව ආත්මය කොට ගන්නවා. සංඥ්‍යාව සලකනව සංඥාාව වෙල්ලා ආත්නයකොට හිතර. පින්ති ටිකක් ගැඹුරුවගේ යම් කෙනෙකුට ඇහුනට සරලව නැවත නැවත මෙනිහි කරන්න. එතකොට අපිට වැටහෙනවා මේ මොකක්ද දේශනාවෙන් ප්‍රකාශ කරන්නේ කෙනෙක පැහැදිලි රූපවේදනා සඥා ඉළඟට සංකාර. සංකාර ප්‍රධාන ව සංගත්වත් පින්නත්න අරමුණු හිතෙන් සකස්කිරින් සකස් කරනවා ගේ ෙනදධර්තමය සංකාර වෙන්නේ. එතකොට අපි මෙතින්දි ගන්නවා හේතුම් ප්‍රත්ථකරගෙන සකස්සල හේතුන්ගේ විසිරයාමෙන් නැතුව යන පනඇති පනැති සියල්ලම සංස්කාර අපි හිතින් මෙම හදනව අරමුණ කරනවා අවසානි කර්ම බවට මේ සංස්කාර පත් වෙනවා. සංකාර එතකට පුද්ගලෝ සංස්කාරය වස්තුූ සංස්කාරය. සියලු සත්‍යෝ සංස්කාර සියලු අවිඥ්ඥානක අජීවී වස්තු සංස්කාර හිතේ ඇතිවන සිතුවිලි අරමුණු අවසානි සංස්කාර බට පත්ව වන කර්ම බව පත්තුන්. එතකොට මේංස්කකාර ධර්මය පෙන්නුම් කළ අටුවක් නැති කෙල්ක දක්වාගේ කියල විග්‍රහ කලේ. එහෙ මනන් සංස්කාර ආත්මාත් කොට ගන්නවා ආත්මය සංස්කාර කොට ගන්නවා ආත්මේල්ලා සංස්කාර හිතනව සංස්කාරයෙල්ලා ආත්මය හිතනවා. එතකොට හිතෙන් ඇතිකරගන්න අරමුණු මෙන්න මේවා තමයි මම කියන්න. මාතුල මේ අරමුණු තියෙනවා. දැන් කෙනෙකුගේ ලෝකය කියල කියන්නේ එයා හිතන් හදාගත්ත දේනේ. ාහිර ලෝකයගේ දොර පටන් ඔබ කියාවේ රැකියවෘතිය ස්වාමයා බිඳ දරුවන්ගේ ලෝකයේ අවසානයේ ගහොල ගේේද්‍ර මහපොල සාග්‍රය භූමිය ලෝකය කියනවා. බුදු දහම තුළ දර්ශනය තුළ භාග්‍යතුන් වහන්සේ ගැන්වීම තුළ ලෝකය කිය නිස්කන්ඳ පංචකය මේ අපි විග්‍රහ කරගන්න රූපවේදනා සඥා සංකාර විඥානයක නිස්කන්ඳ පංචක ලෝකය තමයි ලෝකය කියෙන්. එතුන මෙතන සංකාරය හිතින් හදාගන්න. එය හදාගන්න සංකාරත් ස්කඳ පංචකෙන් වගේම අනිච්චදදු කනත තිලක්කට යාට නමුත් ඒ අනෝබෝධයෙන් මේ අරමුණු මේ වස්තු මේ දේවල් තමයි මම කියන්. මාතුලේවඉන්නවා මටෝ විදිට පාත්තගන්න පුලුවනි කළ ගන්න. එතකොට සංකාර ආත්මාත් කොටහිතනවා ආත්මය සංකාර කොටහිතනවා ආත්මේ ලා සංකාරහිතන සංකාරයල්ලා ආත්මහිතනවා. මිළඟට අවසානි ස්කඳ පංචකේ විඤ්ඥානය. විඤ්ඥානය ආත්මාත් කොටහිතනවා ආත්මේ විඤ්ඥානවත් කොටහිතනවා ආත්මේලා ඤ්ඥානය සලකනව විඤ්ඥානයලා ආත්මය සලකුණු විඤ්ඥානය කියන්නේ විඤ්ඥානයේ සිත මනස කියන්නේ පින්නති බොහෝ විටක එකතන් එක අදහස චිත්තං ඉතිපි මනං ඉතිපි විඤ්ඥානන් ඉතිපි සිත කියයි ද මනස කියයයිද විඤ්ඥානය කියයි දෙ කියලා ධර්මය හැඳරවා. එ හඳ මුල්ව මුල් අවස්ථාව යමක් හඳුනගන්නන්නේ විඤ්ඥානය ේ රපිය සකස්සනකොට විඥානෙන් හඳුනගන්න අපික හඳුන චක්කු ්්‍යානය කෙල් කනේ සබ්දය සකස්නකොට විඤ්ඥානෙන් හඳනගන්න අපි හඳුනු සෝත ඥාණ කෙල් දිට ාන ඤ්‍යාන ජහා විංාන කාය විඤඥාන මනෝවිඤඥාන වසයෙන් දක්වනො. පිනත්න පැහැදිලිනේ ඔබ මේ දහම් පෙල බොහෝ විට කහල ඇ නිතර හලතියෙනවා නැවත ලෝබාදී කෙලෙ සංසිධනාකාරයෙන් සීපත් කිරීම තමයි කරන්න එකකො විඤඥානයකව හඳුනාගැන එතකට මූලිකවසේ මාත්‍රවසයෙන් හඳුන ගන්නවා. හැබැයි භාවිතහිතත් තිබුණොත්. යංකින්චි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්ම. හේතුම් ප්‍රත්්‍යකරගෙන යම කටගන්නා සුළුද ඒ හේතුවන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා. එනිසා මෙහි නි්‍යසුක ආත්මවසයෙන් කිසිවක්කෝ කිසිවක් නෑ. එනිසා මේවා මගේ මම මගේ ආත්මය කෙලෙහිතෙන් දැඩිව ගන්න නෑ. ඔය අදහසම තමයි සඳහන් කරන්නේ විඤ්ඥානය ආත්මත් කොට ගන්න නැත්තං විඤ්ඥානය ආත්මත් කොට ගන්න ආත්මේ විඥ්‍යානත් කොට ගන්නේ. විඤ්ඥානයේ ආත්මේ තියෙනුව කළගන්නේ ආත් මේ විඥානයේ තියනවා කළ ගන්න. එහම නැතිවුණොත් අනවබෝධීල්ගුණොත් මොකද කරන්න මේ විඤ්ඥානය විං්ඥානයේ ආත්මාත් කොට ගන්නවා ආත්මේ විඥානෝ කොට ගන්නවා. විඤඥානය ල්ලා ආත්මය සලකනව ආත්මේ ල්ලා විඤ්ඥානයේ සලකන. පින්නත්නී ගැඹුරු වගේ හිතුනට ඔබර මම කියන තැනින් මේ එක ත්තොත් ඔය ආත්මී කියෙන තැනින් ඔබට වැටහෙෙන පටන්ගන ම කියනතනින් ගත්ත. මම තමයි විඤ්ඥානය ගැනෙ ඒ හඳුනාගැනීම තේරුම් ගන්න උත්සාහ කිරීම සිත මමයි මම තමයි සිත කියන්නේ සිත තමයි මම කියන්නේ ඔවු මම සම්මුතිය තුළ මම හැබැයි පින්න්නත්න මේ අනිච්ච දුක්ක අනත්ත තිලක් කන ධර්මයටයටත් දැන් අපිතුම දැන් හිත හොඳයි කියන තැන වනත් අපිර මුලින් වේදනා සංඥා කියෙන තැන පැහැදිලි කරගත්ත වගේ. ඒගේ තන වනත් හටරගෙන බින්ඳී නැතිවයෙනවා. දැ මේ මක්මමයි සිත මගේ සිතේයචු නොක්කොමදල් මයි කියලා හිතින් දැඩි වරගෙන හිත හිතයින්න ඕන්න. එතකොට මේ මොකද වෙන්නන්නේ හිතේ හිතා ගතදේවල් තමටෝන විදිට වෙන්න ඇතිවන කොට. අපිතුම් ප්‍රියවි ප්‍රයෝගකගති නුඹ මගේමයි හමදාමන් නොක හිතාග දල වෙෙන්වෙනකට අඩු ගණන මරණේද පවවා මොක දට පස්සේ හිතට වෙන්නේ. මගේ හිත මට හදාගන්න බෑකල කියන්නේ. මගේ හිත මටවාවාගන්න බැෑකල කියන්නේ. එතකොට. දෙකක් වගේ දෙන්නෙක් වගේ ඇහෙනව නේද. අන්න එහම නම් විඤ්ඥානය ඒ විදියට දකින්න ඕවන්. තුළ විඤ්ඥානයේ පවා හටරගෙන බිඳී නැතිවියයනවා මෙතන නිත්්‍යසුක ස්තිර සදාකාලික මටෝනය විදියටට පවතින්නේ කියන අව බෝධියයට කෙන නො එහෙම නොගත්තොත් හෙම මොකද සඳහන් කළ විඤ්ඥානය ආත්මාත් කොට ගන්නවා ආත්ම විඤ්ඥානමත් කොට ගන්නවා. විඤ්ඥානයලා ආත්මය සලකනවා ආත්මේ ලා විඤ්ඥානය සලකන. දැම් මොකද වෙන්නේ අවදාවක් මිදන්න හම් වෙෙන්නේ. හැම දාමර සුනකය වගේ දංවලින් බැඳල තියෙන ඉස්කන්ධ පං්චකයනුව දුවමින් පෙරල්ලමින් ඉන්න වෙන්නේ. ඔබේ කතාන හඬමින් වැලපිමින් සෝකයට පත්තිමින් ඉන්නේ. අවසානි ජාති ජරාව යාධිමරණ සෝක පරිදේව දුක්දොන්නස් උපායාස බලවසිත් ඇවිල්ලොලින් මිදන්නේනෑ සසර සතරාපායමිපිදිලා දුක් විඳින්නවවා. එහත් මෙිහි අනිත් අදහසගත්වොත් පින්නත්ති දැ ආර්ශාවකයා අපි කතා කළ අස්ුතු පුතුද්ජනෝනි නමුත්. සුතවා අරියසාාවකෝ අරියාණන් දස්සාවි. අරිය දම්මස කෝවිදෝ අරිය දම්මෙන් සුවිනේත. එවගේම සත්පුරුස දම්මාන්. සත්පුරුෂ ධර්මය දස්සාවි. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුුස දම්මය සුවිනේතුෝ. ආය ධර්මය දකිනව දක්ෂයි කීකරුයි. එවගේම සත්පුරෂයන් දකිනව සත්පුරෂයන් දැකීමේ දක්ෂයි. වගේම සුවිනීතයි දැම්මොකද වෙන්නේ අන්න ඒ අය ශෘතවත් ආර්ශාවකයා න අත්තාානං සමුණු පස්ස න රූපං අත්ා රප අත්තානන් සමුු පේ රූපය ආත්මත් කොට දකින්නේ. ආත්මය රූපවත්ොට දකින්නේනෙ නකිෙනැතනින් නැත කනැතනින් දකින. ඉස්සල සඳනය රූපං අත්තනෝ සමුණු පස්සති කෙල්න්නේ අස්ෘතුව පෘථග්ජන පුද්ගලය අනබෝධීෙන් ඇති පුද්ගලයා ත්ම රූපත් කොට හිතන දැම් මෙ තන ශෘතුුවත් පුද්ගලයා නන රූපං අත්තතෝ සමුණු පස් ඇති රූපය ආත්මත් කොට සලකන්නේ ආත්මය රූපත් කොට සලකන්නේ රූපය ආත්මය ඇතැ සලකරන්නේෙත්නේ ආත්මය රූපය ඇතයි සලකන්නේෙත්නේ. ඔයි විදියට වේදනාව සංඥාව සංකාර විඤ්ඥානත් ඔයි විදියට සලකන සලකන එක නැත කියෙන අදහසින් සලකන්නේ ඒ ප්‍රතිඵලය තමයි. මේ රූප වේදනා සඥ්ඥා සංකාර. විඤ්ඥාන කෙන ඉස්කන්ධ පංචකයම අනිච්ච දුක් අනත්ත නං වූ තිලක්කන ධර්මයටත්ය. හේතුවම් ප්‍රත්ථකරගෙන සකස්සුනාවගේ හේතුවන්ගේ විසිරයාමින් නැතිවයන්නේ. එතකොට අර සුනකයා වගේ බැඳල තියන සුනකයා වගේ දුවන්න පෙරලිෙන අවශ්‍යනය. දැ මිදිල තියෙන්නේ. අන්න ඒතකොට ස්කන් පංචකය අනුව දිවෙන්නන්නේ පෙරලෙනෙ මොකද ආත්මකොට ගන්නේ නැති නිසා අන්න එතකොට. ජාතියෙන් සතරපාය මුල්කොරගත්ත මේ සංසාර ගමන ගමන් කන උපදින ජාතිීන් උපදීමෙන් නිදහසනවා. ජාතිී නිදහසන කෙන ජරාවෙන් ව්‍යදයෙන් මරණය සෝකයෙන් පරිදේව. පරිදගෙන හඬා වැලබන පරිදේවෙන් දුක්කදෝමන සකායකු දුක් මානසිකු දුක්කදෝමනස උපායාස. උපායාසකිවේ බලවස් සිත් ඇැවුල්වලින් අත්මිදනව. පරිලා පිච්චන දවන ගතිී අත්මිදනවා. අවසානයේ. දුකෙන්ම අත්මිදුනායයි සසර දුකෙන්ම අත්මි දෙනා. ඒ කෙලොවරමකදද. රූපේසුප නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති. සංඥායපි නිබ්බින්දති, සංකාරේසූපි නිබ්බින්දධති විඥානස් මිින් පි නිබ්බිින්දති. නි්බින්ඳං විරජ්ජති විරාගං විමුච්චති විමුත්තස්මින් ඥානං හෝති කීන ජාති වවිසිතම් බ්‍රහ්ම චරියන් කතන් කරණීයන් නාපරං ඉත් අ ඇති. රූපේහි වේදනාවේ සං්ඥාවේ සංකාරය විඤ්ඥානයහි අවබෝධයෙන් කළකිරෙනවා. බහිතන සංවේගයක් ඇති කරගන්නෝ කියලා දැම මේ සසරන්න මනං ඉපුදුනානං ලෙඩවෙෙනෝ දිරාගෙන නොම මේදනවා. අපි අසරනයින සංවේගයක් තරහවක් වෛරයක් නෙමේ සංවේග්‍යයක්ත්තියෙන් දැන් දහම්ලකිින් ජීවතය නවා දැම මේ කරුණනාව දුරත් එක් වගේ බෙහෙත් කරනො පරිසං වෙනවා තරහ වෛරයක් න සංවේගයක්ත්තියනෝ සසර ස්භාවයමය නේත් හැම හමුවීමකම වෙන්මීමමත් තියෙනවා. හැම ප්‍රේමේකම දුකක් තියෙනවා. ුතුවීමකම වෙන්වීමක් තියෙනවා හැම උපතකම මරණයක් තියෙන. හැම සැපතකම දුකක් තිබෙනවා. මේ පිළිබඳව නුවනින් දකිනකොට සංවේගයක් ඇතින් අපික ධර්මයකිව කල කිරීමක් කිය ඇතියෙන. පින්වත්නී මෙන්න මේ අවබෝධය ඇතිවීම අපි අත්මිදීමක් බවට පත්වෙන. කීනා ජාති ඒ ඉපදීමතකොට කීන ෂය කලා උසිතම් ්‍රක්්මචරයම් ්‍රක්්මචර්රය හැසිරුුණ. කතන්කරණයන් ඒවිනිය කළ උතු සියල්ල කලා. වෙන පාරමීි ධර්ම සම්පූර්ණ කරගෙන මේ විදර්ශනා මග අනුගමනය කිරීම. නාපරං ඉත් අත්තායාති වෙන කලි හුතු දෙයක්නෑ ඒ අවසන්. උන්වහන්සිට තියෙන්නේ මේ පින්වත්න ක්‍රියාවිරහි සිත්්ලින්, ක්‍රියාසිත් පමණය රහතුන් වහන්සට පහළවෙන්නේ පල විපාගසිත් සකස්වෙන්නේ විපාගසිත් සකස්වෙන්නේ. අන්න එහමනින් උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සුවය විදිලා මෙලවජීවිතයත් සුව විඳෙනවා. උන්වහන්සේ නිමන්සුවය විඳිනවා අන්නයටත් මේ මග දහම් මග කියා දෙනවා. අප විසින් අවබෝධ කලිය යුත්තේ අනුගමනය කළි ුත්තේ මෙන්න මේ උතුම් නිවනමයි. හැම දෙනාටම ඒ උතුම් චතුරා සත ධර්මාබෝධයෙන් අමානිවන් පිණිසම උපනිශ්‍රය වේවා. කාර්ණික පින්නත්නී ඒ අවසන් කළ දේශනා වෙහි දායකත්තේ ගෙන කටයුතු කරනු ලැබුවේ. ඇහැලිය ගොඩ තලා විටියවත්ත G දොලහ නිවසේ පදිංචි, WG ලීලාවති මහත්ම විසිනේ. පින්වත්තුූ ඔබතුමිය දේශනාාවහි සැදැහැති දායකත්වේ ගෙන කටයුතු කරමින් බලාපොරොත්තු වෙනව. ඔබතුය නමින් පල්ලෝ සපත් WG ඩිංගිරි මහත්මයා පියාණන්,PGG රම්මැනිිකේ මෑනියන් WG. සෝම් පාල සොහිුර MG ගුණදාස ඥාති ස්ොහුරා යන අයට සහ, දෙපාර්සය පල්ලෝ සැපත් සියලු ඥාතීන්ට මෙම ධර්මදානය කුසලෙන් ජනිත වන්නා වූ සීියලුම පුුණ්‍ය ධර්මියූ අනමෝදන් වේවා සංසාරගත වැරද්දකී යම්. අභහවෙ තැනක උත්පත්තිය ලබා ඇත්නම්. මේ කුසලයන් අනුමෝදන් වී සුකී සුවපත් භාවයට පැමිණ උතුම් ධර්මාබෝධය ලබ අමාමහනිවනින් සැනසෙත්වා. ගෞරනය දේශකයන් වහන්සේටත් ප්‍රඥානාලිකාවේ සියලුම ගෞරනිය ස්මින් වහන්සේලාටත්. මේ උතුන් ර්මදාානේ පුුණ්්‍ය කුසල් අන්මෝදන් වේවා. මේ දිනවල පවත්නා කරෝනා රෝගෙ අපටින් මෙම ලෝකේ සීල් රටවලින්ද තුරන් වේවා. රෝගී වූුවන් ඉක්මන් සුවයට පත්තේවා. ඒ වනිමින් දිවි පරදුවට තබා වෙහෙසෙන සියලු සුවවිරුහා රනවිරුවන් ඇතුළු පොලිසියේ සියලු දෙනාටත් ත්‍රිවිධරත්නේ පිහිට ආරක්ෂා ලබි නිදුක් නීරෝගී චිරජීවනය උතුන් ධර්මාබෝදය ල බේවා. ස්වාම්පුරිසියා දරුති දෙෙන ලේලීවරු තිදෙන ඇතුළ සියලු මුණුපුුරු මිනිබරියන්ට මෙම කුසල බලයෙන් නිදුක් නීරෝගී චිරජීවනයක් කරන කියන රැකියාවන් හා, ඉගනීම් කටයුතු බාධාවකින් තොරව කර ගැනීමටත් ශක්තිය දෛරය ලැබේවා. එමෙන්ම දායකත්තේ දැරු මහත්මියගේ සොහිුරු සොහිුරියන්ටත් එම පවුල්ලොල සීල් දෙනාටත් නිදුක් නීරෝගී සුව පත් භාවයා හා, ඉගනීම් කටයුතු හා රැකී රක්ෂා, දිනෙන් දින දියුණු කරගැනීමටත් මේ පුන්න ධර්මයන් හේතුවාසනාවේවා. සියලු ඥාතින් නිදුක් නීරෝගේී බහු මෙන්ම සියලු දෙනාම ධර්ම මාර්ගය ගමන් කරත්වා. උතුම් අමාමහනිවන් සනසීමම ලබත්වායි එතුමිය අධිෂ්ඨාන කරනවා ක්‍රාර්ථනා කරනවා. ඉදන් වෝ ඥාති නංහෝතු සුහිතා හොන්තුඥාතයෝ. ඉදන්වෝ ඥාති නංහෝතු. சखතා hoन्tu nyaataയ ഇdanonyaati ngng होතු சखතා hoन् nyaataയ sठ cabuठ දवाනga mahhíധखा punyaangumudhitwa cirakhantu saasanang cirakhantu desanang ci rakhantu लोकसासनं मोहखयो निर्वाणं